මේ මට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අංජුව. මේ ස්වභාව ධර්මයා පිළිබඳව අධ්‍යයනය කරද්දි, මේ ස්වභාව ධර්මයා පිළිබඳ ගවේෂණය කරද්දි මට හිතා ගන්න බැ, තාම මට ඒකට උත්තර ලැබුණේ නැහැ. මම තාම අධ්‍යයනය කරනවා, තාම උත්තරයක් හොයාගන්න නැහැ. මොකක්ද ඒක? සොඳුර ප්‍රශ්නයෝ. ඔබ වශයෙන් මම පොඩි කාලේ ඉඳන් මේක අධ්‍යයනය කරනවා. දන්න කෙන කාලේ ඉඳන් එක බලන් ඉඳලා හොයලා හොයලා තාම මට හිතා ගන්න බැ මොකක්ද කරන්න කියලා. මොකද්ද? කිව මැන. කිව. නෑ කූඹි. ඒ කිව කිව ගන්න එපා. එතකොට නිකන් මම නිකන් මේ කියව. එහෙම නිකන් සේවකයා වගේ. එතකොට නිකන් කියව කිව ගපුවා. ඉතින් මට තියෙන ප්‍රශ්න පොඩි කාලේ නම් ඩාලින්. ඔව්. දැන් ඔයා හිතන්නකෝ කූඹි පෙරලක් ගමනක් කරනවා කියලා. ඔව්. පෙරලියට යනවානේ. ඔව්. පිටියක දිග යනවා කියලා තමයි. එහෙම හිතමුකෝ. එහෙම යනකොට උන්ගේ තමන්ගේ ඉස්සරහට එන හැම කූඹියටම ළඟම නැවතිලා මොකක් හරි එකක් කියනවා. හොඳට බලන්න. කූඹිදලක් ගමනක් කරනකොට ඉස්සරහට එන හැම කූඹියටම මොනවා හරි එකක් කියලා තමයි යන්නේ. මං චූටි කාලේ නම් හොයනවා බං මොකද්ද කියන්නේ කියලා තාම හොයාගන්න බෑනේ. ඉගෙන හැම කූඹිය ළඟම නැවතිනවා. මං දන්නවා මොකද්ද කියන්නේ කියලා. මොකද්ද කියන්නේ? අර කළු තඩිය අපේ දිහා බලන් ඉන්නේ දෙක්කනේ වගේ. අර මිනිහා අපේ දිහා බලන් ඉන්නේ දෙක්කනේ වගේ බලන්. සමහරට මෙහෙම කියලා නඩත් බෑද? කවද? අං අර අතන වාඩිලා ඉන්න ගෑණි දිහා බල්ලා ජීවිතය හදාගන්නින් කසාදනම් බඳින්න හිතන්න එපා කූඹියෝ. ගෑණු ඕමනම් කූඹි කොහොම ඇද්ද බඳින්නම් හිතන්න එපා. අර පේනවනේ අර ඉඳන් ඉන්න අර අප්පදෝරු අර වාදියා පෙරලා එහෙම කියලා හිතන්න පුළුවන් ඈ.